අයිබෝන් සිරදනට ICTV දනුෂ්කා YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා මම මේ වීඩියෝ එකේදී ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා අපොස සාමාන්‍ය පෙළ විභාගෙට ලකුණු ගොඩක් එන ප්‍රශ්නයක් තමයි වැදුරුම්පත් මෘදුකාංග වලින් එන ප්‍රශ්නේ ඒ ප්‍රශ්නේ පාවිච්චි කරන ශ්‍රිත කොහොමද අපි පාවිච්චි කරන්නේ කියලා කියන්නේ Excel වල කොහොමද අපි ශ්‍රිත පාවිච්චි කරන්නේ functions කොහොමද පාවිච්චි කරන්නේ කියලා තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ. S එක ගත්තම මේ විදිහ තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. දැන් මම කරන්නේ Microsoft වල. එතකොට අපි open source එක ගත්තත් මේ තියෙන interface එක තියෙන tools වල තමයි වෙනසක් වෙන්නේ. සාමාන්‍යයෙන් මේ විදිහ interface එකක් තමයි තියෙන්නේ. එතකොට Excel වල අපි main interface එකට අපි කියනවා මේ ඉන්න එකට අපි කියනවා සාමාන්‍යයෙන් ඕපන් කරාම ඉන්නේ workbook එකක්. ඒ workbook එකේ තියෙනවා worksheets. මෙතනින් අපිට පුළුවන් මේ plus icon එක click කරලා worksheets ඕන තරම් ප්‍රමාණයක් add කරගන්න. එතකොට මම ඉන්නේ sheet 1 කියන එකේ. අපිට පුළුවන් ඒක මත right click කරලා මෙතන rename කියන එක click කරලා ඕනනම් මේක අපිට අවශ්‍ය නමකින් rename කරගන්න. හොඳයි. එතකොට මේ worksheet එක තියෙන මේ කොටුවකට අපි කියනවා cell එකක් කියලා. ඊට අමතරව අපි දැන් මෙහෙම select කරලා තියෙන cell එකට අපි කියනවා active cell එක කියලා. එතකොට මේ හැම cell එකකටම තියෙනවා අපේ ගෙදරකට address එකක් තියෙනවා වගේ මේ හැම cell එකකටම තියෙනවා address එකක්. ඒක හැදෙන්නේ මෙන්න මේ තියෙන column එකයි මෙන්න මේ පැත්තට තියෙන row එකයි මේ දෙකේ row එකේ අංකේ කොළම් එකේ නමයි එකතු වෙලා උදාහරණයක් විදියට මෙතන මම සිලෙක්ට් කරාම මේකේ ඇඩ්‍රස් එක වෙන්නේ එතකොට C මේ පැත්තෙන් බලුවම 3. ඒක මෙන්න මෙම් නෙමෙයි මෙතන වෙන්නනෝ. දැන් මම මෙතන ක්ලික් කරොත් ඒකේ ඇඩ්‍රස් එක වෙන්නේ H 9. මම මෙතන ක්ලික් කරනවා. එතකොට මේකේ ඇඩ්‍රස් එක B 4. එතකොට මතක තියාගන්න ඕනි හැම සෙල් එකකටම තියෙනවා ඇඩ්‍රස් එක. මේ විදිහම අපි මෙහෙම පරාසයක් තේරුවා. අපි ඒකට කියනවා සෙල් රේන්ජ් එකක් කියලා. සෙල් රේන්ජ් එකෙත් තියෙනවා ඇඩ්‍රස් එකක්. ඒතර මේකේ නා B3 ඉඳලා අවසානයේ තියෙන E8 වෙනකම්. B3 ඉඳලා E8 වෙනකම්. තව අනක් සිලෙක්ට් කරලා බලමු. මේ විදිහ ගත්තොත් ඒතර පටන් ගන්න තියෙන G3 අවසන් වෙලා තියෙන්නේ J7. ඒතර අපි එනවා මේ පරාසෙ තියෙන්නේ G3 ඉඳලා J7 වෙනකම් කියන්නේ. එතකොට අපිට පුළුවන් මේ කොලම්ස් දෙකක් අතර තියෙන පරතරය වෙනස් කරන්න. ඒක ලේසියෙන්ම කරන්න පුළුවන්. දැන් මවුස් එක සාමාන්‍යයෙන් අපි වර්ක්ෂීට් එකේ ඇරයද්දි මෙහෙම ටිකක් ලොකු ප්ලස් මාක් එකක් තියෙන්නේ. ඒක අපි මෙන්න මේ කොලම් දෙක අතර තියෙන ඉඩට ගෙනාව මෙන්න මේ විදිහ අයිකන් එකකට මාරු වෙනවා arrow එකට. ඒක සිලෙක්ට් ක්ලික් කරලා මෙහෙට කරාම අපිට පුළුවන් width එක වෙනස් කරන්න. මෙන්න මෙහෙම. ඉතමතරව දැන් අපි ගොඩක් වෙලාවට මම ටයිප් කරගෙන යනකොට අපි මම නිකන් ටයිප් කරන එක student name කියලා. ගොඩක් වෙලාවට මෙන්න මෙහෙම සෙල් එකෙන් පිට එනවා. අපිට ඕන නම් මේක සෙල් එක ඇතුළෙම තියාගන්න. ඒකට අපිට පුළුවන් මෙන්න මෙතන තියෙන wrap test කියන එක පාවිච්චි කරන්න. wrap test එක ක්ලික් කරාම මේ විදිහට අපිට පුළුවන් එක සෙල් එක ඇතුළට සෙල් එකේ width එක වැඩි කරන්න නැතුව එක ගන්න. ඊට අමතරව අපිට ඕනි නම් මේ සෙල් කීපයක් එකතු කරලා තනි සෙල් එකක් හදන්න. මෙහෙම අවශ්‍ය ප්‍රමාණය සිලෙක්ට් කරලා මෙන්න මෙතන තියෙනවා මර්ජ් ඇන් සෙන්ඩ් කියලා. ඒකේ පුළුවන් අපිට මර්ජ් සෙල් කියන එක දෙන්න. එහෙම නැත්නම් අපිට මේක මාත්‍රිකාවක් අපි ටයිප් කරන්න ඕන. මාක්ස් කියලා ටයිප් කරන්න. මේක ලයින් වෙලා නැහැ. එකට පුළුවන් අපිට මර්ජ් ඇන් සෙන්ඩ් දුන්නාම ඒක මර්ජුත් වෙලා සෙන්ට එකක් වෙනවා. ඊට අමතරව සමහර වෙලාවට අපිට ටයිප් කරනකොට ඕනි වෙනවා මේක ඇලයින්මන්ට් එක වෙනස් කරගන්න. ඇල කරන්න. ඒකට කරන්න තියෙන්නේ මෙන්න මෙතන අපි මාක්ස් කියන එක සිලෙක්ට් කරලා මෙතන ඔයාලට පේනවා මෙතන තියෙන ගෲප් එක ඇලයින්මන්ට් වලට අදාළ ගෲප් එක. එතන තියෙනවා පොඩි ඇරෝ එකක්. ඒක ක්ලික් කරාම මේ විදිහ ඩයලොග් බොක්ස් එකක් එනවා. ඩයලොග් බොක්ස් එකේ මෙතනින් පුළුවන් අපිට alignment එක වෙනස් කරන්න. කළා මේ ප්‍රොමට් එක කරලා ඔකේ කරා මෙන්න මේ විදිහට වැඩෙනවා.
ඊට අමතරව දැන් තව වෙලාවකට අපි මම ස්ටුඩන්ට්ස් නේම් කියන එක ටයිප් කරනවා මේක ඕනි දැන් ඉස්සෙල්ලා මේක අපි රැප් ටෙස්ට් කරාම විත් පළල වැඩි වුණා මේකේ එහෙම නැතුව අපිට මේක එක සෙල් එක ඇතුළටම ගන්න ඕන නම් එලයිමන්ට්ස් වලම තියෙනවා string to fit කියන එක ඒක ක්ලික් කරලා අපිට පුළුවන් ඕකේ කරන්න එතකොට ඒක ඇතුළෙම ඒකේ ප්‍රමාණය එකට අදාළ කරලා පෙන්නනවා ඊට පස්සේ පුළුවන් අපිට සයිස් එක වැඩි කරගන්න මූලික වශයෙන්ම අපි ওই ටික දැනගෙන ඉන්න ඕනේ Excel වල වැඩ කරන්න කලින් අපි යන් ඊළඟට කොහොමද මේකේ අපි ශ්‍රිත පාවිච්චි කරන්න කියලා බලන්න සාමාන්‍යයෙන් අපි මේකේ ශ්‍රිත ගොඩාක් තියෙනවා මෙතනදී මම බලාපොරොත්තු වෙන්නේ ඒ විභාගයේ තමයි ඉලක්ක කරලා එන ශ්‍රිත ටික කතා කරන්න. දැන් ඔයාලට පේනවා මම මේකේ වර්ක්ෂීට් එකේ හදාගෙන තියෙන පොඩි ඇක්ටිවිටි එකක්. අපිට පුළුවන් මේක තවත් ලස්සන වෙන්න මේ තියෙන ඒරියා එක සිලෙක්ට් කරලා බෝඩ් එකක් දාගන්න. දාන්නේ මෙන්න මේ ෆොන්ට් කියන ගෲප් එකේ තියෙනවා මෙතන බෝඩර්ස් කියලා. එහෙම ඕල් බෝඩර්ස් කියන එක දෙනවා. එතකොට මෙන්න මේ විදිහේ ලස්සනට එක වැටලා තියෙනවා. අපි මතක තියාගත්තුත් කාරණයක් තියෙනවා අපි Excel වල සූත්‍රයක් පාවිච්චි කරනකොට සමාන ලකුණ යොදලා තමයි අපි ඒක පාවිච්චි කරන්නේ. ඒතර විභාගෙ උත්තර ලියනකොට සමාන ලකුණ ඒ වගේම සමාන ලකුණෙම තියෙනවා තව keyboard එක ගත්තම plus mark එක. ඒ plus mark එකත් අපිට පුළුවන් පාවිච්චි කරන්න සමාන ලකුණ වෙනුවට. අපි මේකෙදි ඉස්සලාම බලමු කොහොමද එකතුව කියන එක මෙතන ගන්න කියලා. ඒතර එකතුව ගන්න නම් මෙන්න මේ V3 ඉඳලා G3 වෙනකන් තියෙන පරාසෙ එකතු කරන්න තියෙන්නේ. අපි එකතුව ගන්න මෙතන තියෙන auto sum කියලා sum කියන එකෙන් සාමාන්‍යයෙන් වෙන්නේ එකතු වෙන එක. ඊට අමතරව එතන පොඩි arrow එක ක්ලික් කරාම පහරට drop down menu එකක් එනවා. එතන සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන සූත්‍ර ටික පෙන්වනවා. average count numbers max min කියල. ඊට අමතරව අපි more function කියන එක ක්ලික් කරොත් insert function කියන මෙන්න මේ dialog box එක එනවා. එහෙම නැතුව අපිට පුළුවන් මෙතන තියෙනවා fx කියලා insert function කියලා ඒක ක්ලික් කරාමත් එන්නේ අර insert function කියන dialog box එකම තමයි. එහෙනම් බලමු එකතුව ගන්නේ කොහොමද කියලා. මෙතන අවශ්‍ය තැන select කරලා මම යනවා sum කියන එකද. එතකොට එයා ඔටෝමැටිකලි රේන්ජ් එක සිලෙක්ට් කරලා දෙනවා. ඒ රේන්ජ් එක හරිනම් අපිට තියෙන්නේ එන්ඩ කරන්න. එතකොට උත්තරේ එනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙහෙම ක්ලික් කරලා අවශ්‍ය රේන්ජ් එක දෙන්න. මම දෙකදෙම පුළුවන්. තව එක කොහේනවා? රේන්ජ් එක සිලෙක්ට් කළා ඒ ටික හරි එන්ඩ කරනවා. තවත් එක මම හොයනවා. රේන්ජ් එක වැරදි එහෙනම් මම ඔන්න හරි රේන්ජ් එක සිලෙක්ට් කරලා එයාට දෙනවා එතකොට ගන්නවා දැන් මෙහෙම එකෙන් එකට අපිට මෙහෙම කර කර ඉන්න අවශ්‍යතාවයක් නැහැ එහෙම අපිට කරන්න වෙන්නේ වර්ඩ් වල මගේ කලින් වීඩියෝ එක මම කොහොමද වර්ඩ් වල ෆන්ක්ෂන්ස් පාවිච්චි කරන්න කියලා දුන්නා දැන් අපිට පුළුවන් මේක එකක් හොයාගත්තට පස්සේ මෙන්න මේ සෙල් එකේ දකුණු කෙළවරට මවුස් පොයින්ටර් එක අරන් ඉන්න එතකොට ඔයාලට පේනවා මවුස් පොයින්ටර් එක ධන ලකුණකට මාරු වෙනවා මේකට කියනවා ෆිල් හැන්ඩල් කියලා fill handle කියලා. සිංහලෙන් අපි කියනවා fill handle. එතන ක්ලික් කරලා පහළට drag කරාම හරි ලේසියෙන් අපිට ඒ answer එක ගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා මෙතන වෙලා තියෙන්නේ පළවෙනි එකේ sum v3 g3 වෙලා තියෙනවා. ඒකට මම අන්තිමකට આવොත් sum b9 g9 වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ cell එකෙන් cell එකට යද්දි මෙතන පෙන්නනවා ඔයාලට මේ හරිය පෙන්නනවා. වෙනස් වෙනවා සෙල් ඇඩ්‍රස් එක. එහම අපි සෙල් එකෙන් සෙල් එකට යද්දි සෙල් ඇඩ්‍රස් එක වෙනස් වෙනවා නම් ඒ ලිපිණයට අපි කියනවා සාපේක්ෂ කෝෂ ලිපිණයක් කියලා. අපි ඉංග්‍රීසි වලින් කිව්වොත් relative cell address. මොකද අපි average එක බලමු දැන් ගන්න කොහොමද කියලා. average එකට ඔයන තැන ක්ලික් කරා average කියන එකට ගියා. එතකොට ඔන්න auto range එක set කරලා දෙනවා. මම ඒක enter කරොත් එන උත්තරේ වැරදි. දැන් ඔයාලට පේනවා සාමාන්‍ය 128යි. මන් ඩිලීට් කරලා එවරේජ් කියන එකට ගිහිල්ලා අපිට අවශ්‍ය රේන්ජ් එක අපි සිලෙක්ට් කරලා දෙනවා
එතකොට එනවා උත්තරේ හරියට කලින් විදිහම තමයි අයත් මෙතන ගියා වෙරේජ් කියන එක සිලෙක්ට් කරා ඔන්න සිලෙක්ෂන් එක වැරදි රේන්ජ් එක අව හරි රේන්ජ් එක දුන්නා එන්ටර් කරා කලින් විදිහම තමයි මේක එකක් හොයාගත්තට පස්සේ අපිට පුළුවන් මෙතන ෆිල් හෑන්ඩල් එකට ඇවිල්ලා පහලට ඩ්‍රැග් කරන්න ඔන්න එතකොට එනවා දැන් ඔයාලට පේනවා මේකේ දශම ස්ථාන ගාන වැඩි පුළුවන් ඒක හදන්න මෙන්න මෙතන මෙතන තියෙනවා නම්බර් කියලා නම්බර් කියන ගෲප් එකේ මෙතන තියෙන්නේ අඩු කරන එක මෙතන තියෙන්නේ වැඩි කරන එක දැන් මට ඕනේ ඩෙසිමල් පොයින්ට් ගන්න අඩු කරන්න නං අපි මේක ක්ලික් කරමු කොට යා අවශ්‍ය ගන්නට මේවා කරන්න මේවා කරාම දැන් ලස්සනට තියෙනවා ඊට පස්සේ අපි බලමු dialog box එක ආවම මෙතන පෙන්වන්නේ most recently used. ඒ කියන්නේ අපි මේ නිතරම පාවිච්චි කරපු ටිකක් තමයි මෙතන පෙන්වන්නේ. එහෙම නැතුව අපිට පුළුවන් ක්ලික් කරලා all කියන එක දෙන්න. all කියන එක දුන්නම මේ excel වල තියෙන ඔක්කොම සූත්‍ර ටික එතන පෙන්වනවා. ඊට පස්සේ මම rank එක ගන්න ඕනි. r කියන අකුර ටයිප් කරලා එමෙට පහලට ඇවිල්ලා මෙතන menu එකේ බලනවා rank කියන එක තියෙනවද කියලා. මම ඒක උඩ ක්ලික් කරලා okay කරනවා. මෙන්න මේ විදිය function arguments කියලා dialog box එකක් එනවා ඒකේ number reference order කියලා තුනක් තියෙනවා option ඒ number කියන එකට අපි දෙන්න ඕනි දැන් මොකක් මතද මම rank කරන්න යන්නේ මම මෙලව rank කරන්න යන්නේ average එක මත එහෙනම් මම average කියන එක උඩ click කරනවා එතකොට මෙතන ඒකේ address එක එනවා ඊට පස්සේ reference කියන එක තියෙනවා ඒකට දෙනවා කොතන ඉඳලා කොතනද range එක මෙතන select කරා පහලට drag කරා එතන දෙනවා order ascending ද descending ද කියන එක තමයි මම දෙන්නේ. එතනදී අපි වැඩිම ලකුණු එක්කෙනා එන්න ඕනි නම් එකට අපි බිංදුව කියන එක තමයි දෙන්නේ. අඩු ලකුණු ඉඳලා පෙළ ගැස්සන්න ඕන නම් අපි දෙනවා 1 කියන එක. මේකලා okay කරනවා. එකලා පහලට drag කරනවා. දැන් බලන්න rank එක ඇවිල්ලා තියෙනවා. හැබැයි වැරද්දක් තියෙනවා. මේ 1 2ක් ඇවිල්ලා තියෙනවා. 2 2ක් ඇවිල්ලා තියෙනවා. ඒකට හේතුව මෙතන අපි ක්ලික් කරලා බලුවම පළවෙනි එකේ අපි සිලෙක්ට් කරපු රේන්ජ් එක හරි. දැන් ඔයාලට පේනවා ඒක තියෙන්නේ i3 ඉඳලා i9 වෙනක. දැන් මම පොඩ්ඩක් මේ මැද එක ක්ලික් කරලා බලන්න. දැන් මොකද වෙලා තියෙන්නේ? රේන්ජ් එක වෙනස් වෙලා. මොකද වෙලා තියෙන්නේ රේන්ජ් එක වෙනස් වෙලා. එහෙනම් අපි මේ රේන්ජ් එක නොවෙනස්ව තියාගන්න ඕනේ. ඒකට අපි කරන්න ඕනි මෙන්න මේ ඇඩ්‍රස් එකේ රේන්ජ් එක අපි දුන්න එක ඇබ්සලූට් කරන්න ඕනි. ඒ කියන්නේ මේක නිරපේක්ෂ කරන්න ඕනි නොවෙනස්ව තියන්න ඕනි ඒකට අපි පාවිච්චි කරනවා මෙන්න මේ i3 කියන ඇඩ්‍රස් එක මැදට අපි දානවා ඩොලර් මාක් එක i9 කියන එක මැදටත් දානවා ඩොලර් මාක් එක එතකොට මේක වෙන්නේ ඇබ්සලූට් ඇඩ්‍රස් එකක් ඊට පස්සේ මම මේක පහලට ඩ්‍රැග් කරලා බලන්න දැන් ඔන්න හරියට ආන්සර් එක ඇවිල්ලා තියෙනවා පිළිවෙලටම ඇවිල්ලා තියෙනවා දැන් බලන්න මම ක්ලික් කරනවා දැන් මෙතන රේන්ජ් එක එකයි ක්ලික් කරත් රේන්ජ් එක වෙනස් වෙලා නැහැ. ඒක උනේ අපි මෙන්න මේ ඩොලර් මාක් එක දාපු හින්දා. මතක තියාගන්න ඕනි කෝෂයෙන් කෝෂයට යද්දි ඇඩ්‍රස් එක වෙනස් වෙනවා නම් මම කලින් කිව්වා ඒක සාපේක්ෂයි. හැබැයි මේකේ එහෙම වෙනස් වෙන්නේ නැති කැලක් තියෙනවා. එහෙම වුණාම අපි කියනවා ඒ ලිපිණය නිරපේක්ෂයි. අපි කියනවා ඇබ්සලූට් කියලා. කොහොමද සාපේක්ෂ කෝෂ ලිපිණයි නිරපේක්ෂ කෝෂ ලිපිණයි පාවිච්චි කරන්නේ කියලා මම ඊළඟ වීඩියෝ එකේදී ඔයාලට කියලා දෙනවා. එතනදී පොඩි අදහසක් දුන්නේ එක කොහොමද වෙන්නේ කියලා. ඊළඟට අපි බලමු max කියන එක කොහොමද පාවිච්චි කරන්නේ කියලා. ඒ කියන්නේ maximum කියන එක උඩරි මගේ ඒක මෙතන තියෙනවා. select කරනවා. දැන් ඒකෙත් range එක වැරදි. අපිට ඕනේ මේ ලකුණු වල උඩරිම ලකුණු හොයාගන්න. range එක select කරා. පස්සේ එකක් හොයාගත්තට පස්සේ පහළට drag and drop කරනවා. පස්සේ මෙතන තියෙනවා min කියලා ඒ කියන්නේ අවමගේ minimum කියන එක ඒකත් මම මෙතන කියලා සූත්‍රය තෝරනවා min කියලා equal min කියලා එවලා තිනවා දැන් ඒකෙත් range එක පෙන්වලා තිනවා වැරදි range එක එක මම ආයෙ select කරනවා හරි range එකට enter කරනවා click කරනවා drop කරනවා
හරි. එතකොට මං ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා කොහොමද අපි මේ ග්‍රේඩ් එක ගන්නෙ සහ ඇබ්සලූට් ඒ වගේම රිලේටිව් සෙල් ඇඩ්‍රස් පාවිච්චි කරන්න කියලා. මේ විදිහේ වීඩියෝස් දිගටම බලන්න ICT with Danushka YouTube channel එක subscribe කරන්න මතක ගැතුව bell icon